අද අපේ රට ආර්ථික දේශපාලනික සහ සමාජීය අර්බුදයකට අගාධයකට ඇද වැටී තිබෙනවා. මීට මාස 6කට පමණ පෙර සිටයි අපේ රටේ මේ ආර්ථික අර්බුදය බරපතල ලෙස උග්‍ර වුණේ. අප රට බිඳ වැටෙන්න පටන් ගත්තේ. ඒ අවස්ථාවේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ මහ බැංකු අධිපති අජිත් නිබාඩ් කබ්‍රාල් නිතරම ප්‍රකාශ කළ කරුණු කිහිපයක් මතක් කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඕනේ නැහැ. අපට ණය ගෙවන්න ඩොලර් තියෙනවා. සල්ලි අච්චු ගැහුවට උද්දමනේ වැඩි වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය ක්‍රමය. මේ දෙදෙනා ඇතුළු ආණ්ඩුවගත් අදුරදර්ශී තීරණවලට බලපෑවෙම දේශපාලනය. දේශපාලන ගේම්. එහි අවසන් ප්‍රතිඵලය වුණේ IMF යන්න පමාවීම. ලෙඩාට මරණාසන්න වුණාට පසුව තමයි දොස්තර හොයන්න, දොස්තර ගෙදර හොයන්න යන්න සැලසුම් කළේ. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟවුණා. ගෑස්, භූමිතෙල්, පෙට්‍රල්, ඩීසල් හිඟේ අදටත් එහෙමයි. විදේශ රටවල ශ්‍රී ලාංකිකයිනුත් කෑමර දෙනවා. දැන් ඇති දාලා යන්න කියලා. මෙවන් අස්ථාවර සමාජ ආර්ථික දේශපාලන අර්බුදයක් තිබියදී අපට IMF යන්න වෙන්නේ. නව මුදල් ඇමති අලි සබ්‍රි සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාත් දැන් හෙට ජාත්‍යන්තර මූල්‍ය අර්බුද හා සාකච්ඡා ආරම්භ කරනවා. හිතන තරම් ලේසි නැහැ. ලැබෙන හැම සත පහක්ම ණය. වැදගත්ම දේ අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන එක. ණය ගෙවන්න තියෙන කාලය වැඩි කරගන්න එක. එවිට මේ අවුරුද්දට ගෙවන්න තියෙන ණය තව ටිකක් ඈතට අරගෙන යන්න පුළුවන්. ඇත්තටම රටම අගාධයට ඇදලා දාපු අයගේ නම් දෙකකට සීමා කරන්න අප සූදානම් නැහැ. ඒ කියන්නේ බැසිල් සහ කබ්‍රාල්ට සීමා කිරීම වැරදි. මේ කවුරුත් අතදරුව නෙවෙයි. මුළු කැබිනට්ටුවම ඊට වගකිව යුතුයි. මේ තත්ත්වේ නිසායි දැන් රාජපක්ෂ පරම්පරාවටම ගෙදර යන්න කියලා මේ රටේ ජනතාව කියන්නේ. දැන් කොටස් වෙළඳපොළත් සතියකට වහලා දැම්මා. ලෑලි කඩයක් සම්පූර්ණයෙන්ම වහලා දානවට වඩා එක ලෑල්ලක් හරි අරගෙන බුලත් විටක් විකුණ ගත්තත් ඒකත් ලාභයි. නමුත් විනිමය සුරකුම්පත් කොමිසම අපේ කොටස් වෙළඳපොළ සතියකට වහලා දැම්මා. මේ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි දේශීය සමාගම් පමණක් 300ක් තියෙනවා. ඒ සමාගම් හරහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකිනුත් මුදල් ආයෝජනය කරනවා. දැන් ඒකත් සතියකට වහලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.